दे टेलीशन टेलीवैकिशन टेलीवैकि අද ටෙලිවැක ආරම්භ කරන්න වෙන්නෙම සඳුදා ආරම්භවීමට නියමීත අපස සාමාන්‍ය පෙළ විභාගේ පදනම් කරගෙන. රටපුරාම ඉන්දන පෝලීම්. සමහර පිරූම් හල් වහලා. එ යතුරු පැදිී ත්‍රීරෝධ රත වහමග නතරවෙලා. මගේ ප්‍රවාහනේ බින්දුවටම වැටිලා. හාව හඳ දකිනවාවාගේ ලංගම සහ පෞද්ගලික බස්රත දුවන්නේ. ඒ අයට ඩීසල් පෙට්‍රල් නැහැ අරක බෑවා මේක ගොඩ බෑවා දැන් බානුවකි වට බාපපුතෙල් නැවා නැතිගානට පෝලිම්, පෝලිම්බල ජනතාවගේ ඇස්වල කඳුළු මහඋුන්දලට පේන්නේෙ නැහැ. මොකද ඔය මහවුන්දලා සීතාම්බර සලු පට ඇඳලා ඉන්නේ. උන්නැහෙලා දන්නේෙ නෑ? ඇත්තටම හෙල්ුවෙන් ඉන්නේ කියලා අපට නම් මේ දෙශයේ විසි පහෙන් වැඩි හරියක්ම හෙල්ුවෙන් කියලා තමයි පේන්නේ දැන් සඳුදට අපස සාමාන්‍ය පෙළ තියන්න හදනවා අපේ දුප්පත් දෙමවපයන්ගේ දරුවන්ගේ ජීවිතේ කඩඉම සාමාන්‍ය පවුලක දරුවයෙකුට සාපෙල වැරදුන් හම හරි හරියට වර්දිනවා විභාගයට හරි වෙලාවට යන්න කීදනෙකුට පුළුවන් වේවිද කියලා හැම දරුවෙකුගම මෙහිතේ ගැටලුවක් ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා හැමෝගෙම නෙමේ වැරදුන මැති ඇමති මන්ත්‍රීලගේ දරුවන් හැර සාමාන්‍ය ජනතාවගේ දුවලපුතාලට තමයි මේ ප්‍රශ්නනාර්ථයේ තියෙන්නේ. ගුරොරුන් කීදෙනෙකු ඉන්න අද විභාග කටයුතුවලට පොදු ප්‍රවාහනයේ යන. ඇත්තටම මේ විභහගේ පවත්වන්න පෙර අඩුම ගාන රට සියට පණහක්වත්න් සාමාන්‍යය කරණය කරන්න තිබුණා. විභාගේට ලියන්න තරම් පිරිසිඳූ මනසක් තිබිය යුතුයි. එක් කිසිවක් නැතිවයි මේ දරුවන්ට සඳුද විභාගේට යන්න වෙන්නේ. කොහොම වුණත් දුප්පත් දරුවන් විභාග සමත් වෙලා විශ්ව විද්‍යාලටත් ගිහින් අන්තිමට කඳුළු ගෑස් වෙඩි උන්්ඩත් කල කොට මහඋුන්දලගේ දරුවන් සැපට විදෙශ ගත වෙලා උපාධි අරන් ආයන්නේ. අපව පාලනේ කරන්න. ඒ තමයි කලු සුද්දන්ගේ දරුවෝ එක තමයි අදත් වෙමින් තිබෙන්නේ මෙවෙලාවේ අප සියත රේඩියෝවේ ආදරණය අර්වින්ද ඊයේ අපපුරෙල්ලි මක් කලා ඒ ඔබේ වාහනයට ඉන්දන තියෙනව නම් ඔබ රාජකාරියට එන විට විභාගේට ලියන දරුවෙකු මහමග සිටිනවා දුටුවතුන් විභාග ශාලාවලඟින් බස්සන්න කියලා ඔවු අපත් ඒ ආදරණියය ඉල්ලීම යළි මතක් කරනවා විභහගේට එන්නඉන්න දරුවෙකු දුටුවතුන් විාගම ධ්‍යස්ථානේ ලඟගින් බස්සන්න. දේ පුතේ පරිස්සමින්, ලොකු ලොකු BMW එහෙම නතර කොලොත්න්? මැති ඇමති වගේ පේනවා නම් නැග්ගෙ නැතත් කමක් නෑ මොකද ඒ තරමටම පජාත දේශපාලලක්කින් ඉන්න රටක් ඊට හොඳයි පයින් යන එක. දැන් ආයේ මේ දේශපාලලක්කින් කියන පට්ට පල් බේගල් ගැන කතා කළ යුතුමයි ඊට පෙරාප නිතර මතක් කරන ඒ පිළිබඳව නිතර කතා කළ කාරණාවක්ද සටහන් කළ යුතුයි අප නිතරම කියන්නේ මේ දෙසය විසිපහ අතරේ නියම වැඩකාරීින් හතර පස් දෙෙනකු ඇති කියලායි අන උන්දලස් සත්ත පහකට වැඩක් නෑ කියලා අප නිතර කියනවා. දැන් සමහරු කියන්නේ රනිල් රට ගොඩගන්න අශ්ුවර් කියලයි. ඔයාගමැති රනිල් ඔය මහින්ද ඔය දිනේශ්කුණ වර්ධනලා දර්ශක හතරකට වැඩි කායකුන් පාර්ලිමේන්තුවේ ඒකන්නේ අවුදු හතලියකට වැඩියෙන් ඉඳලා තියෙනවා. අවුදු හතලිහක් රට සංවර්ධනය කරන්න බැරිවුණු මේ අයට දැන් පුළුවන්ද ඒක මාරයිනි දැන් ජාතික ප්‍රතිපත්ති ගැන උඩපුරනවා මාර කතා අදම අය කියන්නේ අපට කියන්න තියෙන්නේ. දැන් තියෙන්නේ හිංගමනට වැටුණු රටක්. ඔහේලා තමයි මාරුවෙන් මාරුවට අපේ රට ණයකන්දක හිරකරලා හොරකම් කරලා අදත් රජ සැපවිඳින්නේ. තවත් ඔහේලට බැහැ. පුළුවන් එකම දෙයි තවත් ණය අරගෙන මාස කීපයක් නැත්නම් අවුරුද්ධත් දෙකක් ආය කන්න දීලා තවත් ණයකන්ද කපය හිර කරලා යනක විතරයි ඔහෙලට කරන්න පුළුවන්. දැන් මේ තරුණ පරම්ප ඉල්ලන්නේ අලුත් ක්‍රමයක්හු. ඒ රනිල් රාජපක්ෂ වැරදනාා. රනිල් වික්‍රම සිංහ, ජනාධිපති නන්දසේන සි මහෙද්‍රල්ල දිනේශ් ගුණවර්දල්ලා නැති රටක්. ඔහ ඔහේලා සියලු දෙනාම ජාතිකධනයෙන් වැඩිහිටි නිවාසේකට ගියත් රටට වාසී මෙ රට ඉල්ලන්නේ ඔහේළගේ විකුණොමික්ස් ඥ්‍යායන් නෙවෙයි ශ්‍රී ලන්කන් යාලයින් පාඩුයි විකුණනවා තෙල් එක පාඩුයි විකුණන්න වෙනවා ඔ විදුලිය පාඩුයි විකුණන්න වෙනවා රටම පාඩුයි රටම විකුණන්න වෙනවා ෝ කරන්න අගමැති රනිල්වත්න් පසි බහේන්ද්‍රෙන්වතන් සජිලවත් මක්කටයි වැරදි කළමනා කරනේ. ආණ්ඩු මාරුවෙන මාරුවෙන සැරේට මෙ අයතන පිරෙව්වා දරන්න බැරි සේවක සංඛ්‍යාව. අනවශ්‍ය වියදම් වංචා දූෂනාදය නිසයි මේ හැම තැනක්ම වැටුණි. හරිහමන් වැඩකාරියකුට දීලා හොරකම වංචාව නාස්තිය දූෂණයේ නතර කරලා හදන්න පුළුවන් තැන් මේවා. විකුණන්න ඔහේලා මොකටද. වෙන්දේසි සමාගමකට බාර දෙන්න රටම සේල් කරලාදේ. මේරට බුද්ධිමත් කණ්ඩායමක් අතට දෙන්න. බුද්ධි මණ්ඩයක් අතර දෙන්න ඔහේලා අඩි දහයක් පහළුවක් පස්සට යන්න අදාල විශවෂේත්‍රවල බුද්ධිමමුතුන්ින්වා යාලට රට බාර දෙන්න ක්‍රමයක් හදන්න ඒ සඳහාප සටන් කළයුතුයි. ැන් ඒයේ නා. රාජපක්ෂ මේ තරුණින් ප රත්තාාපනය ගැ කතා කරනවා. ගිනිතිපු ඇය පුනුරුත්තාාපනය කරන්න නලු හඩු මුර වැරගෙන පෙටල් බෝම් ඇරගෙන ෙවල්වලට ගැවික කතානයකතු. ඒයට මොන පක්ෂ ෝජනයකට ඒ අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි එහම නොනොත්වෙන්නේ අරගලේ මුවාවෙන් ජීවිත විනාස කරන්න පුළුවන්. අරගලය මුවෙන් ගෙල්දොරල් ගිනිතියලා නිදහසලබාගන්න පුළුවන් අපපුටි ගහල ල ග ලුවන් රටේ මස්ත රාජ්‍ය පද්ධතියම නීතියම බිඳවටවා. ඒකමකරු කතානයක තුමි ඒ අය පසු පස කිසිමයක් නොතේරෙන නොදනවා. හමගවිව පොත් පරිසකුති න්නවා. ඒයට අරාද නීතිය ක්‍රාත්මක වෙනවා වගේම ඒ පුරෘත්තාපන කල ලවද මදක කිරීම වැඩ පිල්ලො ා ගම ්‍රාමක වන්න ඕන. ොහේ වුණනත්කමක් නෑ ගනිතිවනන් ගැහුවනම්, ඒයට නීතිය ක්‍රියාත්ම කරන්න ඕනි. පුනුරුත්තාපනය කරන්න ඕනේ මුලින්ම රාජපක්ෂ පවුල. ඔහයේගේ අපපච්චි තමයි අරලිය ගහ මන්දිරෙන් අපරාද රැල්ල පටන් ගත්තේ. ඔයත් ඒකට වග කියන්න ඕනි. අප නිතර්ම මතක් කලා අපේ පොලිසිය වල්හාවෙනුවට හාවල්ලනවා කියලා දැන් ඇත්තටම රටේ ධනය කාභාසිනයක් කළ සහක් කරන ජාතික ධනේ යට මඩිගහපු උන්දලවයි පුනුරෘත්තාපනය කරන්න ඕනේ එනිසා පුනුරුත්තාපන වැඩේ ගෙදරිම්ම අපපොච්චිගෙන්ම පටන්ගන්න. ඔයත් ඒ පුනුරුත්තාපන වැඩසටහට කැමැත්තෙෙන්ම ඇතුළත් වෙන්න ගිනිතියපු උන්ව පුනුරුත්තාපනය කරන ගමන් ජොනීලවත් පුනුරුත්තාපනය කරන්න හැබැයි පුනුරුත්තාාපනය ලා ආයේ ඔහේලා සමාජගත වෙනවට වඩාඔහුගක් හොඳයි වනගත වෙන එක මේ අතර විජේදාාස රාජපක්ෂ කියනවා එයත් ගෝල්ෆේස් අර්ගලභූමේ සාමාජිකයෙක්ලු බය හිතෙනවා. ඒ ගොල්පෙස්සි එකේ ඉන්න අන්ඩායම එක සාමාජිකෙක් තමයි මම එතනට නොගී අට ඒක නිර්පාක්ෂි කරගයක් නිසා මම එතෙන්ට සභාගිවෙන්න නෑ නමුත් ඔවුන් අරම නැයි මගේ අරමුණයි අතර වෙනක්. ඔයා ගෝල්ෆේස් අරගල භූමිය සාමාජිකයක් කියලා දැනගත්තා හම අපේ කකුල් දෙකම වෙවුලන්න පටන්ගත්තා. ඔය අද ජනතාව පිළිගන්නේ පජාත දේශපාලන යෙකු හැටියටයි. ඔය තරම් ඔයා ගෝල්ෆස් අර්ගලකරුවයෙු ලෙස හිතින්වත් හිටියනම් අපට කියන්න තියෙන්නේ සිතින් පමණක් පෙම් කරන්නම් දුරින් සිට ඔබ දෙස බලන්නම් කියන සින්දුවේ පද ටික තමයි ඔයත් රාජ පක්ෂ කෙනෙක්. රාජපක්ෂ කියන නමේ අවුලක්ද කියලා හිතනවා විේදාස රජ. ෂමහත්තයෝ මනෝෂයි හරි ගැයි දැන් ලියල වැඩක් නැති ගානයි. පව් කියලා විතරයි ලියන්න හිතෙන්නේ. මනූෂකය උපු හරි අපූරු කතාවක් කිය අහන්න ලැබුණ. සුනාමිය වෙලාවේ අපේ ම්පලාත්ව වැල්ලෙ තිවිච් ෙවල් කිිමිට ක් පිත රඇතුලට සමහර්තන්වලමීට දෙතුන් සීට ගහගෙන කඩාගෙන බිඳිලගිහිල්ලලා අමු සොහොනක්බවට පත් වනා. අද මේ රට එහම තත්ත්වයකට පත්වෙන් ඔන්න මෙන්න තැනකතියෙන්. එහෙම වැටච්චරට නැවතවතාවක් මිනිස්සූ ඒ වැල්ෙම නැවත ෙවල් හදාගෙන නවත ගොඩනැගුණා. අපිත් ඒ වැිච්ච රට නැවත ගොඩනාගෙනවා. ඒ ගඩනගන්න නෝනි කරන මූලික ඉන්දුව සහ. ඒ මූලික සමහරලාටක කියනෙ බිලි බෝයිස්ල වෙලා. මේලාවේ අපේ ජීවිතය අපේ දේශපාල නනාගතය. කැප කරලා අප මේ තීන්දුව ගත්තේ නැවතවතාවක්. ඒ ගෙවල්තිික හැදන වගේ රට ගොඩනැගුණ වගේ. මේරට නැවතවතක් ගොඩනගලා මේරටේ මිනිස්සුන්ට කාලා බේල ඇඳල ඉන්න පුුවන්. රට හදන්න. ැක් අද ැනුමයි බද්ියයි. වැල්ලේ මාලිකා හදන්න හොඳ නෑ මනුෂ. වැල්ලේ ආය ගෙවල් හැදූ හම ඉලඳ සුනාමියයට යනවා. ඔයාලා වැනි දේශපාලනක්නින් දිගින් දිගටම කළේ වැල්ලේ ගෙවල් හදපු එක. ඔයාලට අමතකයි ආයේ ස්ුනාමියයක් ඒවි කියලා. අපට ඕනේ වැල්ලේ ගෙවල් හදන ඔයාල වැනි වැඩබැරි අය නෙවෙයි. අද පරපුරට ඕනේ හරි තැන නිවැර්දිව ගෙවල් හදන අයයි. එනිසා මනුෂ ඔයත් හරීන් සහ ඔයාගේ සජතුත්. ැන් ඔයාලගේ සර් නන්දසේනත් අග මැති රනිල් වගේම ෆේල් කියල තමයි කියන්න තියෙන්න්නේ. මෙ රටට අදවශ්‍ය වන්නේ ජනතාව වැල්ලේ ගෙවල් හදනකම් බලා ඉන්න මැට්ටි දේශපාලනක්නින් නොවන බව අද අප අවධහරණය කරන්න කැමති.